මීගමනාවටවත් වෙනසක් තියෙනවා නේද? ඇහැ පේන්නේ නැතුළු මෙතන ඔපරේෂන් එකකින් පස්සේ ඇහැ පේන්නේ නැතුව ගිහිල්ලා. කන් දෙක ඇහෙන්නේ නැද්ද? හොඳට පේනවද? පොඩ්ඩක් මොකද්ද ඔයාගේ කරපු ඔපරේෂන් එක? කන්දුවක් ඇති වෙලා මම රට ඉන්නේ මෙයාගේ ඒ පොඩු පාරෙන් මෙයා මාසයක් ඉති ICU එකේ. මොකද වෙලා තියෙනවා කියන්නේ එතකොට? ඔපරේෂන් කළා කැරිම හින්දා දැන් එයාලා කොළඹ කිව්වා මෙයාගේ කවදාවත් ළඟ කරන්න බෑ කියලා. ඒ කියන්නේ පෙනීම නැද්ද? පෙනීම නෑ අයියේ. දැන් මම දැන් තාපු පළවෙනි දවසේම මෙයාගේ දැන් පේනවා. ඒ හින්දා තමයි දෙවෙනි දවසේ ආවේ. ඔව්. මොන රෝහලින්ද මේ සත්කම කළේ? ජාතික රෝහලින්. කොළඹ ජාතික රෝහලේ. ඔව්. ඊට පස්සේ ඇස් වෙනීම නැති වුණා. එතකොට එතකොට වෛද්‍යවරු මොකද්ද කිව්වේ මේ ඇහැගෙන? රෝහලේ වෛද්‍යවරු තමයි කිව්වේ. කොළඹ කොළඹ රෝහලේ වෛද්‍යවරු කිව්වේ ඒ විදිහට. හොඳ කරන්න බෑ කියලා. හොඳයි. එතකොට දැන් ඔබට මේ ප්‍රතිකාර කරලා පළවෙනි වතාවේදී කොහොමද දැනුනේ මොකද්ද වුනේ? මේ ඇහ කඩළු වෙන්න ගත්තා. කඩළු වෙන්න ගත්තා කියලා දවස් හතර පහක් යනකොට සාමාන්‍ය ඒක ඉතින් ඒක පේන්නේ නැති මුන්දින්නේ. ඔව්. සාමාන්‍ය ආව පේන. දැන් එතකොට ඔබගේ අංශභාග තත්ත්වයක් තියෙනවා කිව්වනේ. ඒ තත්ත්ව වෙනසක් වුණේ නැද්ද? ඒ අතේ පණ නැති ගතිය ඒක කොහොමද ප්‍රතිකාර කරලා පස්සේ ලැබුණේ? ඒ කියන්නේ ඒක ඒ අඳුරින් පස්සේ එක මේ විතිය. ඒ කියන්නේ අත මොකද දැන්නේ මොන උනාද කියලා. දැන් ඊට පස්සේ මම බේත් කළා සිංගල බේත්. නෑ දැන් මං අහන්නේ ඔයාගේ ඇස් දෙකට මෙහෙම ප්‍රතිකාර කළාට පස්සේ ඒ අංශභාග ගතියේ ඔව් හොඳයි ටිකක්. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට හොඳයි. හොඳයි. මම ගොයම් කරා. ඔව්. ඒ කියන්නේ ඔබට විශ්වාසයක් තියෙනවද මේ අතයි මේ ඇහැයි දෙක සනීපුනේ මේ විශ්වනාත් වෙදමහත්තයන් කියලා? ඒ කියන්නේ කී වතාවක් කියලාද මේ තත්ත්වයටපත් උනේ? මේ දෙවෙනි පාර. ඒ කියන්නේ පළවෙනි වතාවේ ලොකු වෙනසක් වුණාද? ඔබට හොඳට විශ්වාසයි මේ විශ්වනාත් වෙදමහත්තයා ප්‍රතිකාරෙන් තමයි මේක හොඳ වුණේ කියලා. හොඳයි. කොහෙන්දලද ප්‍රතිකාර ගන්න ආවේ? දාම්පේ. හොඳයි එහෙනම් බලමු.